වසර මිලියන ගණනක ඉතිහාසයක් පුරා විවිධ යුග පසු කරමින් මානවයා සිය පරිකල්පන ශක්තිය ඉදිරියට ගෙනාවේය. වානරයා මානවයා වෙමින් ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය ආදී ක්‍රමික විකාශනය තුළ සෑම පරිණාමීය විප්ලවයක්ම සිදු වූයේ දැනුම මුල් කරගෙනය. එනම් මානව සංහතිය සංවර්ධනයක් ලෙස ඉදිරියට ගෙන ආදය දැනුමය. අක්ෂර කලාව ලොව බිහිවීම ලේඛන කලාව හා මුද්‍රණ ශිල්පය ආදිය මානව සංහතියේ පැවැත්ම තහවුරු කළ කඩඉම්ය. එතෙක් කටවහරින් හා වනපොත් කරමින් ප්‍රාථමික ලේඛන සන්නිවේදන රටාවක් ඔස්සේ පවත්වාගෙන ආ දැනුම් සම්භාරයන් අනතුරුව මුද්‍රණ ශිල්පය ඔස්සේ ග්‍රන්ථාරූඪව එළි දැක්වෙන. අනතුරුව ගොඩනැගුණු පුස්තකාල සේවාව පිළිබඳව ඊජිප්තුව, බැබිලෝනියාව, ඇසිරියාව හා පර්සියාව ආදී ඉපැරණි සමාජයන්ගෙන් තොරතුරු හමුවේ. පැරණි ආසියාතික රටවල්ගත් කල චීනය, ජපානය හා ඉන්දියාවේද පුස්තකාල ක්‍රමයේ විකාශනයන් හඳුනාගත හැක. නූතන පුස්තකාල සේවාව අද ඇත්තේ වඩාත් දියුණු අධ්‍යයනකය. සමාජ අධ්‍යාපන, සංස්කෘතික හා සාහිත්‍ය කලා ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රගමනයට පුස්තකාල සේවාවෙන් සිදු කෙරෙන මෙහෙය අපමණය. එය වෙනත් ලෙසකින් කිවහොත් වත්මන් ගෝලීය සමාජය ගොඩනැගීමට මිනිසාට අත්වල සැපයූ ප්‍රධානතම ඒකකයකි මේ පුස්තකාල සේවාව. ලේඛන කලාව අතින් වැදගත් අධ්‍යයනයන් රැසක් පසු කළ ශ්‍රී ලංකාවද වත්මන් සමාජ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නට සන්නද්ධව සිටී. මහින්දාගමනයෙන් පසු දියුණු ශිෂ්ටාචාරයකට සංක්‍රමණය වූ හෙළ සමාජය අක්ෂර කලාවෙන්, ලේඛන කලාවෙන් හා ග්‍රන්ථකරණයෙන් අනගිභවනීය අධ්‍යයන රැසක් පසු කළේය. සිරුර පුරා දුවන රුධිර ධාරාව මධ්‍යගත කෙරෙන හෘදයසේ සරසවියේ දැනුමේ හදවත ලෙස කේන්ද්‍රගත වන්නේ මෙම පුස්තකාලයේයි කීම වඩාත් නිවැරදිය. සිරිලක සිවුතකින් පැමිණ උපාධිය හදාරන මානව මානවිකාවන්ගේ බුද්ධිමය හා ඥානමය හැකියාවන් වර්ධනය කරවීමට උදාකර ඇති තෝතැන්න අද වන විට විවිධ දියුණු අංගවලින්ද සරසා තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් සිදු කරනු ලබන විවිධාකාර සේවාවන්ට මාර්ගෝපදේශකත්වයේ ලබා දෙන එය නිසි මගක මෙහෙයවන වැඩපළන පුස්තකාලය අධිකාරී අශෝකා සිරිවර්ධන මහත්මිය. රජරට විශ්වවිද්‍යාල පුස්තකාලය පිළිබඳ කතා කිරීමේදී 1996 වසරේදී පුස්තකාලය පිහිටවන ලැබුවේ අද කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වරයෙකු වන පියදාස රණසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙනි. එතෙන් පටන් පුස්තකාලය අධිපතිවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගයෙන් මේ පුස්තකාලය පීට
හතරකින් සමන්විත පීඨ පුස්තකාල දක්වා වර්ධනය වී තියෙනවා. ප්‍රධාන පුස්තකාලයට අනුබද්ධිතව සේවා සැපීමේදී කළමනාකරණ විද්‍යාපීඨය හා සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ පුස්තකාලය මගින් ප්‍රධාන පුස්තකාලයට සේවා සපයන ලබන අතර විවහාරික විද්‍යාපීඨ පුස්තකාලය මිහින්තලේ පරිශ්‍රයේම පීඨා තිබේ. ඊට අමතරව කෘෂිකර්ම විද්‍යාපීඨ පුස්තකාලය පුලියංකුලම පරිශ්‍රයේද අලුතින් අපට ලැබුණු වෛද්‍ය පීඨයට අදාළ පීඨ පුස්තකාලය සාලියපුරද ස්ථාපිත කරවා තිබේ. සියලු පීඨයන්හි පිහිටුවා ඇති පුස්තකාල මව පුස්තකාලයෙන් තමා පාලනය වෙන්නේ. එදා ආරම්භයේදී ඇත්තටම කතා කරොත් එහෙම පුස්තකාලයේ කාර්ය මණ්ඩලය ගැනවට ඉතාමත් සුළු සංඛ්‍යාවක්, ඒ කියන්නේ 10කට වගේ ආසන්න සංඛ්‍යාවකින් තමයි අපේ කාර්ය මණ්ඩලය ආරම්භ කරන්නේ. අද මේ වන විට කාර්ය මණ්ඩලය 32කට 33කට වගේ කිට්ටු වෙන ආසන්න සංඛ්‍යාවක් පැවතිලා තියෙනවා. ඒ වගේම එදා පුලියංකුලම අනුබද්ධ විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබූ පුස්තකාලය ආශ්‍රය කරගෙන මිහින්තලේ පිහිට වූ මව් පුස්තකාලයේ පොත් එකතුව ඇතටම ඒ වන විට බොහොම අඩු සංඛ්‍යාවකින් ආරම්භ කෙරුණද අද වෙන විට ලක්ෂයකට වගේ ආසන්න සංඛ්‍යාවකින් එකතුව සමන්විත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ, වාර සංග්‍රහ ගැන ඇත්තටම කතා කරන්න ගියොත් එහෙම දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් වාර සංග්‍රහ 300කට ආසන්න සංඛ්‍යාවක් අප පුස්තකාල පද්ධතිය දැන් සතු වෙලා තියෙනවා. පොත් එකතුව ගැන කතා කරන්න ගියාම ඇත්තටම එකතුව අපි බෙදලා තියෙනවා. පාඨකයන්ට පොත් බැහැර දීමේ එකතුව, විමර්ශන එකතුව, ශ්‍රී ලංකා එකතුව, විශේෂ එකතුව, ඊට පස්සේ වාර සංගරාංශය වෙම් එකතුවක් වශයෙන් තියෙනවා. ඇත්තටම අද අපිට මේ මුද්‍රිත මාධ්‍යයට අමතරව විද්‍යුත් මාධ්‍ය එකතුවක් අපි පවත්වාගෙන යනවා. මේ හැම දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ පාඨකයන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන් තොරතුරු වලට ප්‍රවේශ වීමේ මූලාශ්‍ර වැඩි කිරීම සහ ඔවුන්ගේ තොරතුරු අවශ්‍යතාවයන් අවශ්‍ය සැනින් අපිට ලබා දෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ එකතුන් ගොඩනගලා තියෙන්නේ. මෙම පොත්ගුලෙහි පොත්පත් හා අමුද්‍රව්‍ය එකතුන් ප්‍රධාන කොටස් වශයෙන් සාමාන්‍ය එකතුව හා විශේෂ එකතුව ලෙස පෙන්වා දිය හැකිය. මේවාද වඩාත් විධිමත්ව හා ක්‍රමානුකූලව අනු කොටස්වලට බෙදා වෙන්කර ක්‍රමවත් පුස්තකාල සේවාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම විධිවිධානයක්ම සලසා තිබේ.
අප මේ දකින්නේ වාර සඟරා හා රාජ්‍ය ප්‍රකාශන එකතු අංශයයි. සහිත මුල්්‍ය පහසුකම් යටතේ වුවද වැඩිම බරක් තබා ඇති මෙම අංශය දිනෙන් දින පාඨක ආකර්ෂණයට ලක්වන විශේෂ අංගයක්. එමෙන්ම වැඩිම මානව මානවිකාවන් හා ඇදුරන් නිරන්තරව ගැවසෙන මෙය සරසවිය තුළ සිදුකෙරෙන අධ්‍යයන හා පර්යේෂණ කාර්යන්ට නිබඳවම කරවුර දෙන්නක්. මෙම පුස්තකාලය සතු පොත්පත් පිළිබඳ අන්තර්ගත තොරතුරු පිරික්සීමේදී පරිගණක සුචි විමසුම වඩාත් විද්‍යාත්මක ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. පරිගණක සුචියක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් ඉටු කෙරෙන සේවාවන් මොනවාද? එය පරිහරණය කරන්නේ කොහොමද? පුස්තකාලයකට පැමිණෙන ඕනෑම පාඨකයෙකුට ඔහුගේ අවශ්‍යතාවය කරා හැකි ඉක්මනින් ඔහුට අවශ්‍ය තොරතුර කරාම ළඟා කරවීමට උපයෝගී කරගන්නා පද්ධතියකි පරිගණක සුචිය. මෙහිදී ග්‍රන්ථ සියල්ලන්ගේම තොරතුරු එකම පද්ධතියකට ගබඩා කර තිබීම පරිගණක සුචියේදී කරනු ලැබයි. එහිදී පාඨකයෙක් පැමිණ පුස්තකාල කාර්ය මණ්ඩලයෙන් ඔහු විමසන අන්දමට අනුව ඔහුට ඒ පිළිබඳෙන් ඒ තොරතුරට අනුවම උදාහරණයක් වශයෙන් ගත්තොත් මාටි වික්‍රමසිංහගේ ගම් පෙරළි. ඔහු එතනදී අපෙන් අහන්න පුළුවන් කර්තෘගේ නම නැතුව ගම් පෙරළි, කියන්නේ ග්‍රන්ථ නාමයේ. එහිදී අපිට ග්‍රන්ථ නාමයෙන්ද කර්තෘගෙන්ද එහෙම නැත්නම් ISBN අංක, ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිත ග්‍රන්ථ අංක, ඒ අංකයෙන්ද වර්ගාංකයෙන්ද ඕනම එළඹීමකදී අපට ඔහුට හැකි ඉක්මනින් කාලය ඔහුගේ කාලයෙන් ඔහුට අවශ්‍ය තොරතුර කරා ළඟා කරවීමට අපිට මෙම පරිගණක සුචිය ඉමහත් මේ ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ කාර්ය මණ්ඩලයට එහිදී කිසිම පැකිලීමකින් තොරව පැමිණෙන සියලුම පාඨකයන්ට ඔහුට අවශ්‍ය වන තොරතුර කරා ළඟා කරවීමට මෙම පරිගණක සුචිය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. විද්‍යාව හා තාක්ෂණය පදනම් කොටගෙන නූතන සමාජ භාවිතයන් හිදී පුස්තකාල සේවාවද දියුණු ක්‍රම භාවිතා කරමින් ඊට අනුගත වෙයි. මෙහි ඇති බහුමාත්‍ය පරිහරණ පහසුකම් ඊට මනා නිදසුනකි.